ප්‍රථමයෙන්ම හේමසිරි අමරසිංහ මැතිතුමාට මගේ සුභපන්දිනයක් වේවා කියලා සුභපතනවා. ඒ වගේම මේ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අටවෙනි වරටත් පවත්වන මේ පෑරවිය වැඩසටහනට මගේ හෘදයාංගම සුභපැතුම් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. අපේ රටේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ වැඩිහිටියාට සැලකීම කියන එක අන්තර්ගත ආවේනික කාරණයක්. කුඩා කාලේ ඉඳන්ම අපිට ඒක පුරුදු පුහුණු කරලා තිබුණා. බස් එකකට නැගගත් වැඩිහිටියෙකුට නැගිලා බස් එකේ වාඩි වෙන්න ඉඩ සලස්වන එක පුංචි කාලේ ඉඳන්ම අපිට කියා දීලා තිබුණා. ඒ යහපත් ගති ගුණාංග බොහෝමයක් අපිට නිර්මාණය වුණේ බෞද්ධ සංස්කෘතිය ඇසුරෙන්, බෞද්ධ ඉගැන්වීම් ඇසුරු කොටගෙන. ඒ නිසා තමයි අපේ රටේ අම්මලා තමන්ගේ දරුවෝ විවාහ වුණාට පස්සේ ඒ මුණුබුරන් ගැන පවා හිතමින්, මුණුබුරන්ගේ අනාගතය ගැන පවා කල්පනා කරමින් ජීවිතය අවසාන කාලය දක්වා කැපවීමෙන් කටයුතු කරා. දැන් මේ සංස්කෘතිය නොතේරිච්ච අයට මේ පහුගිය දවසක පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීතුමියක් කියනවා කාන්තාව ගෙදරදී විශාල වැඩ කොටසක් කරනවා, ඒකට වැටුපක් ගෙවෙන්නේ නැහැ කියලා එක්තරා ජාතික ලයිස්තුවෙන් ආපු මන්ත්‍රීතුමියක් කියන්නේ. රැතුමියට අනුව අපේ ගෙදර වැඩ ඉන්න අම්මට වැටුපක් ගෙවන්න ඕන තාත්තා. ඒ බටහිර විනුන්දඬු වලින් අපේ ජීවිත කිරලමනින්න ගියාම ඔළුව ඔල්පොරොන්දම් වෙච්ච ඔය වගේ මත, ඔය වගේ උදවියකින් පිට වෙන එක වළක්වන්න බෑ. ඒ වගේම තව ඔය ස්ත්‍රීවාදී සංවිධාන වල අය කියනවා කාන්තාවට දීර්ඝ වේලාවක් උයන පිහන කටයුත්තෙන් ඉහැරෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපේ අම්මලා මේ උයන පිහන කටයුත්ත කරන්නේ බොහොම ආසාවෙන්, බොහොම ආදරෙන්. කෑම ටිකක් හදලා ඒක රසයි කියලා දරුවෙක් හරි ස්වාමි පුරුෂයා හරි කිව්වම ඒකෙන් ලැබෙන තෘප්තිය ඔය බටහිරකරණයට පාත්‍ර වෙච්ච නෝනලට තේරෙන්නේ නැහැ. ස්ත්‍රීවාදීව කල්පනා කරන නෝනලට තේරෙන්නේ නැහැ. යුරෝපේ නම් කෑම ටික පිළියෙල කරගන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. පාම්පිති දෙක තුනක් කැපුවා, බිත්තරයක් මොනවා හරි කරා, තව මොන හරි තිබිච්ච දෙයක් කපලා ගත්තා, බටර ටිකක් ගෑවා, කෑවා. අපි එහෙම නෙවෙයි, අපේ ආහාර සංස්කෘතිය ඉතාම චිරාත් කාලයක් තිස්සේ වැඩි දියුණු වෙච්ච ආහාර සංස්කෘතියක්. ඒ ආහාර සංස්කෘතිය ඇතුලේ අපි ආහාර පිළියෙල කරන්න යොදවන වේලාව යුරෝපයේ වේලාවට වඩා වැඩි. නමුත් ඒක මේ රටේ අම්මලට, මේ රටේ කාන්තාවන්ට කවදාකවත් ප්‍රශ්නයක් වෙච්ච දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් නොවිච්ච ඒවා ප්‍රශ්න බවට පත් කරන්න පිටරටවල් වලින් එක එක සල්ලි ආධාර ලබන සමහර කොළඹ කුල්ටූර් පැලැන්තියෙන් නෝනලා උත්සාහ කරනවා දැන් ගෙදර ගෘහ ජීවිතයටත් වැටුපක් ඕනේ කියන තරමට මේ රටේ කාන්තාවන් පත් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එහෙම විකාර රූපී අදහස් අපේ වැඩිහිටියන්ගේ ඔළුවලට පටවන්න බැරි වුණාට සමහරලාට අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ඔළුවලට ඔය වගේ විකාර අදහස් පටවන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටියන් හැටියට අපි ඔක්කොගෙම වගකීම, අපි ලැබපු ජීවිතය, අපි ලැබපු අත්දැකීම්, අපි ලැබපු වටිනාකම්, අපි ඉකුතු කරගත්තු ගුණාංග අපේ දරු පරපුරට කියා දෙන එක, තෝරලා බේරලා දෙන එක, අපේ මේ සංස්කෘතියෙන් අපි ලැබපු වැදගත් දේවල් අපේ දරුවන්ගේ පරම්පරාවන්ටත් මුණුබුරන්ටත් උරුම කර දෙන එක තමයි අපේ වැඩිහිටියන්ගේ විශේෂ වගකීම වෙන්නේ. චීනයේ වගේ රටවල් වල නම් වැඩිහිටියන්ට තියෙන එක රාජකාරියක් තමයි උද්‍යානවලට ගිහිල්ලා උද්‍යානවල ඉන්න දරුවන් සමග කතා බහ කරමින් තමන් අතීතයේ ලැබපු අත්දැකීම් මේ දරුවන්ට කියා දෙන එක. එමගින් ඒ පරම්පරා කීපයක් අතර තියෙන පරතරය පියව ගන්න පුළුවන් වෙයි කියලා චීනයේ වගේ රටවල් කල්පනා කරනවා. අපේ වැඩිහිටියන් ජීවිතය අවසාන මොහොත දක්වා තමන්ගේ සමාජයට වෙන්න තියෙන යුතුකම අතහරින වැඩිහිටියන් නෙවෙයි, මුණුබුරන්ට වෙන්න තියෙන යුතුකම අතහරින වැඩිහිටියන් නෙවෙයි, දරුවන් වෙනුවෙන් කරන්න තියෙන යුතුකම අතහරින වැඩිහිටියන් නෙවෙයි. ඒ සියල්ල කරලා ඉතාම තෘප්තියෙන් ජීවිතය දෙස කියව ගන්න හැකියාවක් තිබෙන පිරිසක් අපේ වැඩිහිටියන්. ඒ නිසායි වැඩිහිටියන් වෙනුවෙන් හේමසිරි අමරසිංහ මැතිතුමා අටවෙනි වරට මේ විශේෂ කටයුතු සංවිධානය කිරීම, ඒ සඳහා පුරෝගාමිත්ව ගැනීම, එතුමාගේ ආබාධිත තත්වයකට පත් වෙලා තියෙද්දි ඒ වගකීම අතනොහැර ඔබ වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳව එතුමාට මගේ කෘතවේදීත්වය පිරිනමමින් පෑරවිය 2020 සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.